සුබ දවසක්. ටයිපින් චොබ් එකක් තියෙනවා, කරන්න කැමතිද? මම දන්නවා ටයිපින් චොබ් එකක් තියෙනවා නම් ඕන කෙනෙක් කරන්න කැමති. ඇයි? ලොකු පිරිසකට මේ ටයිප් කරන ස්කිල් එක තියෙනවා. කොහොම නමුත් ඔයාලට ලොකු ඔපචුනිටි එකක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට ටයිප් කරන්න පුළුවන් නම් මේ වෙබ්සයිට් එක ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඔය සමහර විට මේ වෙද්දීන් අපි කියමුකෝ ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අපි කියමු නැත්තම් ග්‍රැජුවට්, එහෙම නැත්නම් අන්ඩර් ග්‍රැජුවට් PhD හෝල්ඩර් කෙනෙක් වෙන්න පුළුවන්. නෝ ඉෂු, ඔයාගේ එඩුකේෂන් ලෙවල් එකත් එක්කන් මේ වෙබ්සයිට් එක ඇතුලේ ගෙවන ගාණ වෙනස් වෙනවා. ගෙවන ගාණ වෙනස් වෙනවා වගේම හැබැයි ඕන කෙනෙකුට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. මේ කැටගරි දෙකක් තියෙනවා. ඒ වගේම බේසික් ටයිපින්, නන් වර්ඩ් ටයිපින්. බේසික් ටයිපින් කියන්නේ පේජ් එකකට තියෙන ඕන වර්ඩ්ස් 275යි. ඒ වගේම නන් වර්ඩ් කියන්නේ මැත්ස්, කම්පියුටර් සයන්ස්, ස්ටැටික්ස්, ඉංජිනේරින් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ ඩ්‍රාෆ්ටින් වගේ ඒ වගේ නන් වර්ඩ් ටයිපින් තමයි මේකේ තියෙන්නේ. අපි කියමුකෝ බේසික් ටයිපින් වලා එනවා. බේසික් ටයිපින් වලත් කැටගරි දෙකක් තියෙනවා. අර්ජන්ට්, ඒ වගේම නන් අර්ජන්ට්. අර්ජන්ට් අපි කියමුකෝ පැය 24ක් ඇතුළත මේක සබ්මිට් කරන්න ඕන. මේ වගේ එකක් අපි කියමුකෝ වාගේ ස්කිල් එක මේ වෙද්දිගම ඉගෙන ගන්න කෙනෙක්. ඔයාට මේ වගේ පේජ් එහෙම නැත්නම් මේ වගේ ටයිපින් ප්‍රොජෙක්ට් එකක් දුන්නොත් මේ කට්ටිය ඔයාගේ පේජ් එකට ගෙවනවා ඩොලර් 3ත් ඩොලර් 4ත් අතර. අනිවාර්යෙන් ඔයා මේක සබ්මිට් කරන්න ඕන පැය 24ක් ඇතුළතදී. ඒ වගේම තමයි නන් අර්ජන්ට් නම් ඔයාට ගෙවන්න ඩොලර් 1ත් ඩොලර් 2ත් අතර. ඒක හාත්පසින්ම වෙනස්. ඔයාගේ එඩියුකේෂන් ලෙවල් එක වෙනස් නම් අපි කියමුකෝ PhD හෝල්ඩර් කෙනෙකුට නම් මෙන්න මේ අර්ජන්ට් කියන කැටගරි එකේ පේජ් එකට ගෙවනවා ඩොලර් 19ත් ඩොලර් 20ත් අතර. නන් අර්ජන්ට් කියන කැටගරි එක ඇතුලේ වෙනම ගණක්. ඒ වගේම තමයි බේසික් කැටගරියට වඩා හාත්පසින්ම වෙනස් නන් වර්ඩ් කියන කැටගරි එක. බේසික් කැටගරියට වඩා ලොකු ගණක් ගෙවනවා නන් වර්ඩ් කියන කැටගරි එක ඇතුලේ. මේ විදිහේ ලොකු රේන්ජ් එකක් ඇතුලේ ජෙනුවින් වෙබ්සයිට් එකක් ඕන කෙනෙකුට ගිහිල්ලා මේ වෙබ්සයිට් එකේ තියෙන මේ ටයිපින් ජොබ් අදින් පස්සේ කරන්න පුළුවන්. ඒ පළවෙනි ඔපචුනිටි. ඒ වගේම මම මේ දේ මේ විදිහට කියනවා. මොකද්ද දන්නවද? මේ වෙද්දි ඔයාගේ රෙසිඩෙන්සි සමහර විට ලංකාව ඇතුලේ වෙන්න පුළුවන්. නැත්තම් සමහර විට ලංකාවෙන් එළියේ වෙන්න පුළුවන්. හැබැයි නමුත් ඔයාගේ කල්චර් එක ලංකාවේ ඇතුලේ නම් මම කියනවා ලංකාවේ කට්ටිය හරි වෙනස්. ඇයි මං එහෙම කිව්වේ? ඒ ගැන කතා කරන්න ඉස්සෙල්ලා චුට්ටක් මතක් කරන්න ඕන. මාස්ටර් කෝස් එක එහෙම නැත්තම් වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් මාස්ටර් කෝස් එකක් ලොන්ච් කරා මීට දවස් දෙකකට උඩදී. තාමත් මාස්ටර් කෝස් එක මොකද්ද කියන දේ ඔයා ගිහිල්ලා බැලුවේ නැත්තම් චුට්ටක් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. අපි මොකද්ද කරලා තියෙන්නේ කියන දේ චුට්ටක් ගිහිල්ලා බලන්න. ඒත් එක්කන් හැම මාස්ටර් කෝස් එකකටම මේ වෙද්දී ඩිස්කවුන්ට් එකක් ඔෆර් කරලා තියෙනවා. ඒ ඩිස්කවුන්ට් එක තියෙන්නේ තව දවස් දෙකයි. ඔයාට පුළුවන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඩිස්කවුන්ට් ලින්ක් එකත් ඕනේ නම් යූස් කරන්න. කොහොම නමුත් ඇයි ලංකාවේ කට්ටිය හරි වෙනස්? එන්නකෝ 5 එකට. 5 එකේ ඇවිල්ලා සර්ච් කරන්නකෝ වීඩියෝ එඩිටින්. වීඩියෝ එඩිටින් කියලා සර්ච් කරන්න කියන්නේ මම මේ දවස් දෙකකට උඩදී ඔයාගේ මේ වීඩියෝ එඩිටින් කියන ස්කිල් එක හැදුවනේ. හරි, වීඩියෝ එඩිටින් කියන ස්කිල් එක හැදුවා. මේකේ සර්විස්ම තියෙනවා 42000කට වැඩි. 42000කට වැඩි සර්විස් තියෙද්දී මේක ඔප්ෂන්ස් තුනක් තියෙනවා ෆිල්ටර් කරන්න. ප්‍රෝ සර්විස්, ලෝකල් සෙලර්ස්, ඔන්ලයින් සෙලර්ස්. මම මෙතනදී මෙන්න මේ ටැබ් එක අනේබල් කරනවා. ලෝකල් සෙලර්ස්. මේ වෙද්දී මම ඉන්නේ ලංකාවේ. මේ වෙද්දී ලංකාවේ සෙලර්ස්ලා වීඩියෝ එඩිටින් කියන සබ්ජෙක්ට් එකට ලංකාවේ ඉන්නවා 1668ක්. මම කියනවට දැන් ගියා 5 එකේ ගිහිලා සර්ච් කරන්න ඕන වීඩියෝ එඩිටින්. ෆිල්ටර් කරන්න ඕන ලෝකල් සෙලර්ස්. ලෝකල් සෙලර්ස්ලා කියලා ෆිල්ටර් කරපුවාන් පස්සේ ලංකාවේ වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් ඉන්න කට්ටිය ලිස්ට් එක එනවා. ගිහිලා චුට්ටක් බලන්නකෝ. මේ තියෙන්නේ වීඩියෝ එඩිට් කරන කට්ටිය. ඕඩර්ස් කොච්චර ලොකු ප්‍රමාණයක් මේ වෙද්දී ඇවිල්ලා තියෙනවද කියලා බලන්නකෝ. මම කියන්නේ මේ සබ්ජෙක්ට් එක ඇතුලේ earn කරන්න බැරි නම්, මේ සබ්ජෙක්ට් එක ඇතුලේ සක්සස් වෙන්න බැරි නම්, ඇයි මෙච්චර වීඩියෝ එඩිටර්ස්ලා මේක ඇතුලේ වැඩ කරන්නේ? ප්‍රශ්නයක් නැද්ද? සමහර විට ඔයාලා ගමේ 5 කරන කට්ටියත් ඇති. එහෙම නැත්නම් එන්නකෝ අප්වර්ක් එකට ඇවිල්ලා සර්ච් කරන්නකෝ. මේ වෙද්දි ලංකාව ඇතුලේ වීඩියෝ එඩිටර්ස්ලා කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න. අප්වර්ක් එක ඇතුලේ හවලි රේට් එක ඩොලර් 65යි, ඩොලර් 50යි, ඩොලර් 38යි, ඩොලර් 50යි. හවලි රේට් එක ෆ්‍රොම් ශ්‍රී ලංකා. නියමයි. වැඩ කරන්න ඕන අනිවාර්යෙන් ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට තමන්ගේ ස්කිල් එක තියෙනවා නම් සේල් කරන්න ඕනේ. තර්කයක් නැහැ. හැබැයි නමුත් මම දැක්ක දේ තමයි ඔයාලා සමහර විට අඳුරන කට්ටිය ඇති 5 එකේ වැඩ කරනවා, අඳුරන කට්ටිය ඇති අප්වර්ක් එකේ වැඩ කරනවා. චුට්ටක් අහන්නකෝ මේකට එන්නද කියලා. චුට්ටක් අහලා බලන්නකෝ. කවදාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ. කවදාවත් 5 එකට එන්න කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඇයි? ගොඩක් කට්ටිය බයයි තමන්ට කම්පිටිෂන් එකක් එයි ඇතුලෙන් කියලා. නෝ ඉෂු. හොඳට මතක තියාගන්න 5 එක ඇතුලේ කෝටි ගණන් හොයන කට්ටිය ඉන්නවා. 5 එක ඇතුලේ
මිලියන ගණන්වලින් හොයන කට්ටිය ඉන්නවා. හැබැයි කවුරුත් ඒ සීක්‍රට් එක එහෙම නැත්නම් ඒකට එනවට ගොඩක් කට්ටිය කැමති නෑ. Fiverr කියන්නේ genuine place එකක් earn කරන්න. තාමත් Fiverr එකට ආවේ නැත්නම් මම කියන මේ terms එක search කරලා local sellers ලා ගිහිල්ලා බලන්න මේ කට්ටිය කොච්චර අද්දුරට success වෙලාද මේ වෙද්දින් ඉන්නේ කියන දේ. ඔයාට එන්න නැතු වෙන්න පුළුවන්. No issue. මම දැක්කේ මේක තමයි opportunity. අපි ළඟ skill තියෙනවා නම් ඒ skill එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ නම් මාරම වැඩි. මම කියන්නේ ලංකාවේ ලොකු sellers ප්‍රමාණයක් ඉන්නවා. ඔයාලා මම ඉන්නේ එහෙම නැත්නම් අද invitation එකක් දෙනවා. End 5 එකට. Success වෙන්න ඕනේ නම් top rated sellers ළම ලංකාවේ කී දෙනෙක් ඉන්නවද කියලා චුට්ටක් ගිහිල්ලා search කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඇයි මම ලංකාවේ කට්ටිය හරි වෙනස් කිව්වේ? වෙනස් කියන reason එක තමයි master course එක launch කළා දවස් 2යි. Review එක 4 star. Progress එක 115යි. 115ක progress එකකුත් එක්කම මේ වගේ review එකක් කරන්න බෑ. Master course එක පැය 10කටත් එහා master course එකක්. A to Z video ගැන දැනගත යුතු හැම දෙයක්ම මෙච්චර හොඳට කියලා දීලා මේ වගේ review එකක් දෙන එක ගැන මට ඉස්සරහා step එකක් ආයේ තියන්න හිතෙනවද කියන දේ ගැන ප්‍රශ්නයක් තියෙනවා. චුට්ටක් මේ වගේ review එකක් දෙද්දී දෙපාරක් හිතලා පොඩි review එකක් දෙන්න. Review එකක් දෙන එක ගැටලුවක් නෑ. Master course එක learn කරලා නම් හැබැයි නමුත් තාම ලර්න් කරන්න පටන් ගත්ත විතරයි. මොකද මේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඔන්ලයින් බිස්නස් කියන සබ්ජෙක්ට් එක මාරම සබ්ජෙක්ට් එක. මේ සබ්ජෙක්ට් එක ඇතුලේ ඕන කෙනෙකුට සක්සස් වෙන්න පුළුවන් හරි ප්‍රොසෙස් එකේ හරි විදියට කන්සිස්ටන්සි වැඩ කරනවා නම් සරලයි. මම ගත්ත පළවෙනි රෙකමෙන්ඩේෂන් එක. පළවෙනි රෙකමෙන්ඩේෂන් එක තමයි ඔයා තාමත් 5 එකට අවිල්ල නැත්තම් මම මෙතනදී වීඩියෝ එඩිටින් කියලා සර්ච් කරේ. As example. Video editing කියන subject එක මම කතා කරලා නිසායි මම මෙතනදී video editing කියන සම්බන්ධයෙන් search කරේ. හැබැයි නමුත් ඔයා මේ වෙද්දින් what 5 එකට ඇවිල්ලා නැත්තම් මොනවාම හරි category එකක් ඇතුලේ මගේ පළවෙනි recommendation එක තමයි අද 5 එකට එන්න. 5 එක ඇතුලේ ලොකු ගමනක් යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. Upwork එකට ආවේ නැත්තම් Upwork එකට එන්න. ඔයාලගේ skill එකක් තියෙනවා නම් මොනවාම හරි skill එකක් තියෙනවා නම් ඔයාට ඒ skill එක ඇතුලේ ලොකු earning වලට යන්න තියෙන capacity එක ගොඩක් වැඩි. ඒ පළවෙනි recommendation එක. දෙවෙනි recommendation එක තමයි ගොඩක් කැමති මේ subject එක. ගොඩක් කැමතිනේ typing කරන්න. එහෙම නැත්නම් ගොඩක් කට්ටිය කැමති type setting කරන්න. ඒ තමයි Tamanට තියෙන එකම skill එක type setting නිසා. ඒක තමයි ඇත්ත. පිළිගන්න ඕන ඇත්ත. පිළිගන්න ඕන ඇත්ත වගේම කොහොම නමුත් මේ website එකේ නම මේ website එකට එන්න. මේ website එකේ නම තමයි academia research academiaresearch.com හරි මේ වෙබ්සයිට් එකට එනවා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ පොඩි විස්තරයක් දෙනවා මේ හැම ටිකම බලන්න මේ හැම ටිකම බැලුවාට පස්සේ ඔයාලා මේ කොහොමද ගෙවන්නේ කියන එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙන pay rate එක pay rate එක කොහොමද කියලා බැලුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා කියපු ටිකම තමයි මේ තියෙන්නේ මේ pay rate එක ඇතුළේ ඔයාලා pay out එක එහෙම නැත්නම් මේ කට්ටිය ඔයාගේ skill එකට එහෙම නැත්නම් ඔයාගෙන් වැඩක් ගත්තොත් ඔයාලා ගෙවනවා ඔයාගේ වැඩක් ගත්තොත් ඔයාට ගෙවනවා වගේම ඔයාට මහලකු දේවල් නැහැ. මෙතන තියෙන apply now කියන ඔප්ෂන් එක. apply now කියන ඔප්ෂන් එක ඇතුලේ apply කරන්න පුළුවන්. first name එක last name එක email එක ගහලා ඔයාගේ mobile number එක verification කරන්න යනවා. no issue code එකක් තාමත් receive වෙනවා. code එක තාමත් receive වෙනවා ඒ mobile number එක verify කරාට පස්සේ. ඔයාට දෙනවා assignment එක. ඒ assignment එක ඔයා පැය 72ක් ඇතුළත කරලා දෙන්න ඕන. assignment එක තමයි මේ තියෙන්නේ. මේ වගේ assignment එකක් තමයි දෙන්නේ මේ තියෙන assignment එක. මේ දින මම දුන්න answers ටික. ඒ කියන්නේ assignment එකට මේ වගේ answers ටිකක් දීලා ඔයා වැඩේ ඉස්සෙල්ලම කොට දා ගන්න ඕනේ. හරි assignment එක මේ විදිහට දෙනවා. assignment එක දුන්නට පස්සේ මේක මහලොකු අමාරුත් නෑනේ. මේකනේ assignment එක. ඔය assignment එක මම අරන් එනවා. හොඳට මතක තියාගන්න process එක identify කරගන්න. ඒ ඇති හොඳටම. ChatGPT එකට. ChatGPT එකට ඇවිල්ලා මම ඕක paste කරනවා. මේ assignment එක complete කරන්න මට මේ කම්ප්ලීට් කරලා දෙන්න කියලා පොඩි ටර්ම්ස් එකක් දාලා ඒක මේ විදිහට පේස් කරාට පස්සේ මගේ assignment එක මෙයා කරලා දෙනවා ලේසි assignment එක කරලා දෙනවා වගේම assignment එක කරාට පස්සේ assignment එක කරාට පස්සේ ලේසිනේ හරි මේ assignment එක මේ විදිහට මේ අපි ගත්ත කියාට පස්සේ කොපි කරනවා කොපි කරලා මේ විදිහට assignment එක දැම්මට පස්සේ හරිද නැහැ එහෙම කරන්න බා මෙතනින් ඔය assignment එක හදාගන්න assignment එක හදාලා මතක තියාගෙන මේක අනිවාර්යෙන් rewrite කරන්න. එහෙම නැත්නම් මේ වගේ website එකට දාලා අනිවාර්යෙන් මේක human article එකක් කරගන්න. ඇයි?
මෙතනදී AI ආටිකල් යන්නේ ජෙනරේට් වෙන්නේ AI answer එකක් තමයි ජෙනරේට් වෙන්නේ. ඕනනම් ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේක AI answer එකක්. මේක සර්ච් කරලා බලුවට පස්සේ ඕන කෙනෙකුට මේක AI generate content එකක් කියලා චෙක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අපි ගේම කෝ රීරයිට් කරනවා නම් රීරයිට් කරන්න පුළුවන්. මේ වගේ ඕනතරම් රීරයිට් ටූල් තියෙනවා. මේ වගේ රීරයිට් ටූල් එකකට දීලා රීරයිට් කරගන්න. එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකට එන්න. මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා මේ විදිහට වාඩ පුළුවන්. එහෙම නැත්නම් මේකේ පොඩි පොඩි concepts ටිකක් වෙනස් කරන්න. මේ දෙකම වෙනස් කරා. අපි කිමුක ගත්තට පස්සේ මම මේකේ වෙනස් කරනවා. මේ වෙනස් කරාට පස්සේ මම මේක කොපි කරගෙන ඇවිල්ලා මේකට දැම්මොත් මේක අනිවාර්යෙන් එහෙම නැත්තම් 100%ක් human article එකක්. ඔයාලට වෙනවා 99%ක් human article එකක් වෙනවා. අපි කිව්ව මේ වගේ rewrite කරත් මේක මේක ඇවිල්ලා මම rewrite කරපු එක මේකට දානවා. rewrite කරපු එක මේකට දැම්මට පස්සේ මෙන්න මේ වගේ 99%ක් ඔයාලට වෙනවා human article එකක් විදිහට මේක generate වෙනවා. Human article එකක් විදිහට generate වුණාට පස්සේ මෙතනින් ඔයා එයාගේම document එක ඇතුලේ මේ විදිහට answer එක දෙන්න. answer එක දීලා ඒ document එක submit කරන්න. සබ්මිට් කරාට පස්සේ ඔයාලට ඔපෂුනිටියක් දුන්නොත් මේ වෙබ්සයිට් එක ඇතුලේ වැඩ කරන්න no issue. ඔයාගේ ඇප්ලිකේෂන් එක රිවිව් කරලා පස්සේ එහෙම නැත්නම් ඔයාගේ ආන්සර් එක ඕකේ නම් ඔයාගේ assignment එක ඕකේ නම් assignment එක ඕකේ නම් ඔයාලට දෙන ඔපෂුනිටියක් මේ වෙබ්සයිට් එක ඇතුලේ ඇවිල්ලා වැඩ කරන්න. මේ වෙබ්සයිට් එක ඇතුලේ ඇවිල්ලා වැඩ කරන්න ඔපෂුනිටියක් දෙනවා වගේම no issue. හැබැයි Trustpilot එකෙත් හොඳ rate එකක් තියෙනවා වගේම මේක ඇතුලේ ඔයාලට ගියාට පස්සේ හොයලා බලන්න පුළුවන් මේ වෙබ්සයිට් එක ඇතුලේ payout එක කරනවා. වෙබ්සයිට් එක ඇතුලේ payout එක කරනවා වගේම හොඳ වෙබ්සයිට් එකක් විදිහට හරි payout එක ගන්න කොහොමද payout එක ගන්න opportunities එහෙම නැත්නම් options ගණනාවක් දීලා තියෙනවා Payoneer, Skrilla, PayPal, wire transfer කියන options හතරම තියෙනවා මේ කැමති option එකක් ඇතුලේ ඔයාලට payout එක ගන්න පුළුවන් payout එක ගන්න කලින් ඔයා කරන්න ඕනේ මේ website එක ඇතුලේ ඔයාගේ profile එක එහෙම නැත්නම් profile එක approve කරගන්න එක තමයි කරන්න ඕනේ profile එක approve කරගත්තට පස්සේ opportunity එකක් දෙනවා මේ website එක ඇතුලේ වැඩ කරන්න වැඩ කරනකොට ඔයාට මේ rate එක ඇතුලේ කට්ටිය ගෙවන්න ලැහැත්ති මේ වෙද්දී ඔයාලට පේනවා ඉතින් මේ ටයිම් එක වෙද්දී ඇක්ටිව් ඕඩර්ස් තියෙනවා 61ක්. ඒ කියන්නේ මේ 61ට ඕන කෙනෙකුට පාටිසිපේට් කරන්න පුළුවන්. ඔයාගේ ඔයාට මේ කට්ටිය පාටිසිපේට් කරන්න කියලා ඉන්වයිට් කරනවා. ඉන්වයිට් කරාට පස්සේ ඔයාට ඒ ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙයාලගේ වෙන එහෙම නැත්නම් ඒ ප්‍රොජෙක්ට් සයිස් එකත් එක්ක ඔයාට ගෙවන ගෙවීම එහෙම නැත්නම් ඔයාට ඕන ඈර්නින් එක ඔයාට පුළුවන් ඔයාගේ ඔප්ෂන් එක ඇතුලේ පේ අවුට් කරගන්න. ඒ තමයි සෙකන්ඩ් ඔප්ෂන් එක. සෙකන්ඩ් ඔප්ෂන් එක ඒ විදිහ මතක් කරද්දී චුට්ටක් මතක් කරන්න ඕන. online business කියන concept එක. online business කියන concept එක ඇතුලේ SL online bro විදිහට මට තියෙන part එක. ඒ part එක ඇතුලේ මම දැක්කා social media ඒ වගේම selling. ඒ වගේම මම recommend කරනවා මගේ පළවෙනි recommendation එක online business එකක් කරන්න ආව නම් YouTube channel එකක් කරන්න. ඒක ඇතුලේ ගන්න පුළුවන් success එක මාර්ම වැඩි. මගේ පළවෙනි recommendation එක. දෙවෙනි recommendation එක තමයි selling. selling කියන concept එක එක concept එකක් තමයි drop shipping business එක. තාම drop shipping business එක පටන් ගත්ත නැත්නම් මම කියන පටන් ගන්න. without effort turn කරන්න පුළුවන්. ඒ වගේම තමයි online business එකේ foundation එක. මම දැක්ක කිව්ව මම social media අනිත් පැත්තේ selling දැක්කේ. social media කියන්නේ online business එකේ foundation එක. online business එකක් ඇතුලේ stable වෙන්න ඕනේ නම් තමන් ළඟ social media තියෙන්න ඕන account නෙමෙයි. grow වුණ social media අතේ තිබිය යුතුයි. මෙතන කතා කරලා තිනවා. social media හරියට grow කරන්නේ කොහොමද? social media ඇතුළේ earn කරන තැනට social media tune up කරන්නේ කොහොමද? learn කරන්න ඕන subject එකක්. social media marketing කියන්නේ facebook එක ඇතුළේ photo එකක් දාන එක නෙමෙයි social media marketing. facebook එක විතරකුත් නෙමෙයි social media කියන්නේ. ලොකු list එකක් තියෙනවා social media. මෙතන කතා කරලා තිනවා. ඒ social media තුල stable වෙන විදිය ඒ වගේම තමයි freelancer කෙනෙක් විදියට තමගේ freelancer career එක කොහොමද start කරන්නේ ඒ වගේම skill තියෙනවා නම් 5 upwork කරලා ගිහිල්ලා වැඩ කරන්න දැනගෙන ඉන්නත් ඕනේ opportunity තිබ්බට මදි එතන වැඩ කරන්න දැනගෙන ඉන්න ඕන 5 upwork කරලා වැඩ කරන විදිය A to Z මෙතන තියෙනවා කොහොමද හරියට කරන්න කියන දේ මම කිව්වා major skill තුනක් හදනවා මෙතන graphic designing කියන skill එක හදලා තියෙනවා මෙතන හදලා තියෙන WordPress කියන skill එක දෙවිනියට තුන්වෙනියට මම හැදුවා graphic designing කියන skill එක. මට තවත් steps ටිකක් තියෙනවා. ඒ step තියෙනවද කියන එක තාමත් ප්‍රශ්නයක් තියෙනවා ලංකාව ඇතුලේ. සමහර විට ඔයාගේ තියෙන behavioral එකත් එක්ක මම කොහොමද වෙනස් වෙන්නේ කියන දේ සමහර විට ඉස්සරහට තීරණය කරන්න වෙනවා. කොහොම නමුත් මම major skill තුනක් හදලා තියෙනවා. මේ major skill තුන හරහා ඔයාට පුළුවන් expert කෙනෙක් වෙන්න ඔයාගේ online business කියන field එක ඇතුලේ දැනට. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා cryptocurrency වල part එකක් NFT. මේ master courses 8 link එක video එකේ description එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න. මේව ඇතුලේ මම මොනවද කරලා තියෙන දේ ඔයාලා බලන්න පුළුවන්. බලලා ඔයාට
මේ සබ්ජෙක්ට් එක දන්නේ නැත්නම් ඇවිල්ලා ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙන ඕන කෙනෙකුට ඩිරෙක්ට් WhatsApp නම්බර් එක. ලයිෆ් ටයිම් සපෝට් එක. ඒ වගේම ගැරන්ටිය. ගැරන්ටියක් දෙනවා එන ෆීල්ඩ් එක මොක වුණත්. මං ඔයාව ඔන්ලයින් බිස්නස් කියන ෆීල්ඩ් එක ඇතුළේ සක්සස් කරනවා. මතක තියාගන්න ගොඩක් කට්ටිය වැඩ කරන්න නම් කැමති නෑ. කොහොම නමුත් වැඩ කරන්න පුළුවන් නම් මං ඔයා ඔන්ලයින් බිස්නස් කියන කැටගරිය ඇතුළේ මම සක්සස් කරලා පෙන්නන්නම්. ඒක ගැරන්ටියක්. අනිවාර්යෙන් කරනවා. කැමති නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මේ මාස්ටර් කෝසස් වල ලින්ක් එක ස්පෙෂලි ප්‍රීමියර් ප්‍රෝ වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් ලොන්ච් කරන මාස්ටර් කෝස් එකේ ලින්ක් එකක් තියෙනවා. චුට්ටක් අද ගිහිල්ලා බලන්න පුළුවන්. ජොයින් වෙනවා කෙනෙකුට අද ඇවිල්ලා ජොයින් වෙන්න පුළුවන්. ස්පෙෂලි ඒකේ විදිහට මතක් කරන ගමන් මං ඔපචුනිටීස් දෙකක් කිව්වා. ඕන තැනක හොයලා බලන්න මේ 5 කියන්නේ গোল্ডන් ඔපචුනිටියක්. ඒ ඔපචුනිටිය ගත්තගෙන සමහර විට මැලි වෙනවා. මේ මෙතන මේක ඇතුළේ ඔපචුනිටියක් තියෙනවා කියලා කියන්න. ඕන කෙනෙකුට මම ගැරන්ට් කරනවා ඕන කෙනෙකුට වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් දන්නේ නැති ඕනම කෙනෙක් එන්න මාස්ටර් කෝස් එක ඇතුළේ මම කියලා දීලා තියෙන වීඩියෝ එඩිටින් ප්‍රොසෙස් එක ඔයා ෆලෝ කරොත් 5 එක ඇතුළේ බය නැතුව ඔයාලට gig එකක් දාන්න පුළුවන්. බය නැතුව 5 එක ඇතුළේ gig එකක් දාන්න ඔයාලට වීඩියෝ එඩිටින් සම්බන්ධයෙන් දෙන්න ඕන හැම දෙයක්ම දීලා ඉවරයි. බේසික් ටු ඇඩ්වාන්ස් ඇඩ්වාන්ස් ලෙවල් එකේ වීඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න ඔයාට උපරිම යන පැය 10යි. අනිවාර්යෙන් A to Z දෙන්න ඕන හැම දෙයක්ම දීලා තියෙනවා. ඔපචුනිටිය ගන්න මේ 5 අප්වර්ක් කියන නිකම් ප්ලට්ෆෝම් දෙකක් නෙමෙයි. මේ ප්ලට්ෆෝම් දෙක ඇතුලේ ලොකු ඈර්නින් එහෙම නැත්නම් ලොකු ජර්නිස් තියෙනවා. ඒ ජර්නි වල හැම එකම අවසානේ උනේ සක්සස් එක. ඔයාගේ ජර්නි එක තව අවසානේ සක්සස් එක වෙන්න ඕනේ නම් මං හැමදාම කොච්චර කිව්වත් ඉතින් වැඩක් නැහැ. ඉතින් වැඩට බහින්න නැත්තම් මම කියන්නේ එන්න. මේක ඇතුලේ යන්න පුළුවන් ගමන ගොඩක් වැඩි. පටන් ගත්තේ නැත්නම් අද පටන් ගන්න. ඒ වගේම ඔපචුනිටියක් කරගන්න මේ වෙබ්සයිට් එක ඇතුලේ. මේ වෙබ්සයිට් එක ඇතුලේ ඔපචුනිටියක් දීලා තිනවා ටයිප් සෙටින් කරන කට්ටියට. මොකද අපේ ගොඩක් කට්ටියන්ට තියෙන බේසික්ම ස්කිල් එක ඒ වගේම ඔන්ලි වන් ස්කිල් එක තමයි ටයිප් සෙටින්. ටයිපින් එච්චරමයි තියෙන්නේ. කොහොම නමුත් ඒ තියෙන ස්කිල් එක යූස් කරලා ඔයාලට ගන්න පුළුවන් ඔපචුනිටියක් මෙතන තියෙනවා. හැබැයි නමුත් හොඳට මතක තියාගන්න ඔයාට ගමනක් යන්න ඕනේ නම් ඔයාගේ ෆියුචර් එක ලස්සන කරගන්න ඕනේ නම් හැමදාම හදාගන්න ස්කිල්. තමන් ස්ට්‍රෝං වෙන තරමට තමයි මැච් එක ගහන්න පුළුවන් මේ ෆීල්ඩ් එකේ. තමන් කොච්චර ස්ට්‍රෝංද තමන් කොච්චර ස්කිල්ෆුල්ද කියන දේ මත ඔයා සක්සස් වේවි. හිතාගන්න බැරි වෙන විදිහට 2023 හොඳ ගෝල් එකක් ඇති කියලා මම හිතනවා. තාමත් ආවේ නැත්තම් මේ ෆීල්ඩ් එකට අද බහින්න. මොනා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. දන්න දෙයක් තියෙනවා නම් දෙපාරක් හිතන්නේ නැහැ කියලා දෙන්න. දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කියලා දෙනවා SL online bro විදියට. ඒකත් ඒ විදිහට මතක් කරනවා. එදෙත් එක වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් ආරාධනා කරනවා පොඩ්ඩක් channel එක subscribe කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. පාඩුවක් වෙන්නේ නැති ඉතින් subscribe කරයි කියලා හැමදාම දෙයක් වට ගන්න තියෙන. ඒක තමයි ඇත්ත. අදර ගිහිල්ලා එන්න මම හිතනවා අදින් පස්සේ මොන හරි දෙයක් වා කරයි. කරොත් වා අනිවාර්යෙන් success වෙයි. වීඩියෝ බලලා නිකන් ඉඳලා වැඩක් නැහැ. අනිවාර්යෙන් වැඩ කළ යුතුයි. ඒක තමයි ඇත්ත. නිකන් ඉදිරියට සල්ලි හම්බෙන්නේ. සියලු දෙනාටම සුබ දවසක්.